අද මේ මාසේ 12 වෙනිදා ලෝක මවුරුන්ගේ දිනේ දවස. ඉතින් අද දවසේ මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම සුබම සුබ ලෝක මවුරුන්ගේ දිනයක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම දීර්ඝාෂය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මට හිතුණා මගේ ආදරණීය අම්මා ගැන පොඩක් වත් එක කතා කරන්න ඕනි කියලා. මගේ අම්මා තමයි මම මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන, වැඩිපුරම විශ්වාස කරන, මාව මට වඩා තේරුම් ගත්ත එකම කෙනා තමයි මගේ ආදරණීය අම්මා කියන්නේ. ඉතින් අද මම මෙහෙම තැනක ඉන්නව නම් ඒ ඉන්නේ මගේ ආදරණීය අම්මා නිසා. මොකද මගේ හීනවලට, මගේ ටාගට්ස් වලට මටත් වඩා උනන්දු වුණේ, මටත් වඩා කැප වුණේ මගේ ආදරණීය අම්මා. ඉතින් අද මම මේ වැඩ කරන තැනත් එක්ක මම කාගෙන් හරි හොඳක් අහනවා නම්, කාගෙන් හරි මම වටිනවා කියලා අහනවා නම් ඒ හැම ක්‍රෙඩිට් එකක්ම යන්න ඕනේ මගේ ආදරණීය අම්මට. මොකද උදේ දවල් රැයක් නැතුව මගේ හැම දෙයකට මගේ පිටිපස්සෙන් හිටිය මගේ ආදරණීය අම්මා. ඉතින් මේ වෙනකොට මගේ අම්මා චුට්ටක් මගෙන් දුර ඉන්නේ. හැබැයි එහෙමයි කියලා එයාගේ ආදරය එක දශමිකින්වත් අඩු වෙලා නැහැ. හැම වෙලාවෙම කතා කරනවා, මගේ ගැන හැම වෙලාවකම හොයලා බලනවා. ඉතින් මටත් වඩා තේරුම් ගන්න කෙනෙක් තමයි මගේ ආදරණීය අම්මා කියන්නේ. පොඩි කාලේ ඉඳලා මම වැටෙන හැම තැනකදීම මාව අල්ලගත්තේ, මාව දරාගත්තේ, මාව ඉස්සරහට ඇදගෙන ගිය මගේ ආදරණීය අම්මා. ඉතින් ආදරය කියන්නේ සාමාන්‍යයෙන් මම දකින විදිහට කරන්න පුළුවන් උපරිමයටත් එහායින් කරලා කිසිම දෙයක් ඒකේ නගින් බලාපොරොත්තු නොවී ඉන්න එක. ඉතින් එහෙම චරිතයක් විදිහට තමයි මගේ ආදරණීය අම්මා මම දකින්නේ. ඉතින් සමහර දවස් තිබිලා තියෙනවා මට මතකයි, මගේ අම්මා බඩගිනින ඉඳලා මට කන්න දීලා එයා බඩගිනින අවස්ථා. හැබැයි කිසිම වෙලාවක එයා හැම බඩගිනින හිටිය කියලා මට පෙන්නලා නැහැ. හැම වෙලාවක මෙයා හිනාවෙන් හැම දෙයකටම උත්තර දුන්නේ, හැම දෙයකටම මොන දුන්නේ. ඉතින් මගේ දැන් ටාගට් එක තමයි මගේ ආදරණීය අම්මා වගේ ශක්තිමත් ගෑණියක් වෙන එක. ඉතින් මොකද එයාගේ ඒ තැන ගන්න මම හිතන්නේ නැහැ මම කොච්චර ට්‍රයි කරත් පුළුවන් වෙයි කියලා. මගේ අම්මා ඒ තරම් ශක්තිමත් කෙනෙක්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අම්මේ මේ ආත්මෙ විතරක් නෙවෙයි උපදින උපදින හැම ආත්මෙකම මගේම අම්මා වෙලා ඉපදෙන්නේ කියලා. මට මතක නැහැ මගේ අම්මට මං ආදරේ කියපු දවසක්. ඉතින් අද දවස මං අවස්ථාවක් කරගන්නවා මගේ අම්මට මං ගොඩාක් ආදරේ කියන්න. හැමදාමත් මගේ ළඟින් ඉන්න ඔයාට මම ගොඩාක් ආදරෙයි අම්මේ. අම්මා ගැන කියනකොට සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හරි ලස්සන ගීතයක් තියෙනවා. ඒකේ පදපේලි හතරක් තියෙනවා, හරිම ලස්සනයි. මම හරිම ආසයි පදපේලි හතරට. දෙවැනි බුදුන් ලෙස ලොවම ඕවම් කළ, ලොවක උතුම් ළඟ, ලොවක පිදුම් ලද අම්මා. ඔයාට ගොඩාක් ආදරෙයි අම්මේ. මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම අද දවසේ දීර්ඝායුෂ ලැබේ. ලොවක පිදුම් ලද, ලොවට උතුම් ලද.